Hi everyone, welcome to TV1 Business Bureau. Today is going to be exciting because we have a beautiful entrepreneur, an iron lady, a humble business leader. So today we're going to learn a lot of things and get to know a lot of advices from her as well. And not forgetting to share the trending latest business news with you as well. Today we have a beautiful personality with us. An iron lady, entrepreneur, beauty expert, Chandani Bhandara. An entrepreneur, beauty expert, an iron lady, a humble, beautiful lady as well, Chandani Bhandara. Hello. Hello. How are you doing? I'm doing good, very happily, and I'm busy. I'm doing good. So when you say that you're busy, is it something tiring or do you like to say that you're busy? Yeah, I'm like busy life. That's wonderful. I really like to be something. I had to do something like, you know. Positive thinking. Positive. Okay, so I thought let's start with your childhood because I heard a lot of interesting things about you when you were in your childhood. So tell us something about your childhood. Yeah, it's very interesting. I'm from Mathale, Aluvihare. So I have six members in my family. Everyone is older than me. I'm the youngest. So my elder brother is 23 years older than me. Yes. Wow. Yeah. So. It's good actually. Then, you know, when I go to school and everything is like very interesting. Yes. අවුරුදු 23ක් බාල වෙනකොට ඒක සෑහෙන හොඳ දෙයක් කියලා තමයි මං හිතන්නේ. මොකද හැම කෙනෙක්ම ඔබට ආදරය කරනවා. ඔබ හිතන්නේ මොකද්ද? ඒක ඇත්තටම මේ කෙනෙක් හැමෝම ගොඩක් ආදරේ තමයි. ඒ වුණාට මම නිකන් අර තනි වෙලා වගේ ඒක තිබුණා. මොකද ඒගොල්ලන්ගේ කාලෙ වෙනස්, ඒගොල්ලෝ තරුණයි ගොඩක්, මම ගොඩක් පොඩි. එතකොට මං හිතනවා මේ ආදරේ ලැබුණත් අර තනි වෙලා වගේ තිබුණු කාලයක් තිබ්බා. තනි වෙලා වගේ හැඟීමක් ඇති වෙන වෙලාවට ඔබ මොකද කරන්නේ? ඒ වෙලාවට ගොඩක් වෙලාවට කරන්නේ නෝටි වැඩක් තමයි කරන්නේ. හුඟක් කෝ ගෙදර උදව්වට ඉන්න කෙනෙක්ට මොනාරි පොඩ්ඩක් රිදවනවා. එහෙම නැත්නම් අම්මට මොනාරි කරදරයක් කරනවා. ඒ වගේ මම තනියම ඉන්න නිසා මොනාරි තනියම හිතන දේවල් හරි වැඩි. ඉතින් ඒ නිසා එක එකනට මොනාරි පොඩි දෙයක් රිදවලා මට අවධානය යොමු කරගන්න තමයි බැලුවේ. ඒත් එක්කම තව මොනාද කරලා තියෙන නෝටි වැඩ. අපි හරි ආසයි. මොකද ඔබේ සිනහවත් එක්ක මට හිතෙන ඔබ සෑහෙන නෝටි වැඩ ටිකක් කරලා තියෙනවා කියලා. ඒ අතරින් තව එකක් කිව්වොත්, ඔය ඉතින් දවස්වල ඒ කියන්නේ ඉස්කෝලේට යනකොට අපිට මේ කාබන් පෙන්ස් ගන්න ඕන, රෙඩ් කලර් මේ එහෙම ගන්නවානේ. ගොඩක් වෙලාවට පෑන් ගත්තාම කරන්නේ පෑනේ මැද කැල්ල කපලා රතු පාට එක ඊපස්සේ ඒක අරගෙන නියපොතු වල ගා ගන්නවා. ඉතින් හැමදාම ඉස්කෝලේ ගියාට පස්සේ ටීචර් ගන්නවා අම්මට එන්න කියලා කියනවා, මේ ළමයා මේ නේල් කලර්ස් මේ නේල් පොලිෂ් ගාන් ඇවිල්ලා කියලා. ඉතින් අතර මේක නෙමෙයි මේ කාබන් පෑනේ දෙ හැමදාම අම්මගෙන් බැනුම් ගන්නවා. මේ පෑන් හැමදාම ඉවර රතු පාට පෑන් නෑ, හැම වෙලේම අරගෙන ඒක ඇඟිලි වල ගාගෙන. ඉතින් ඔය වගේ දේවල් තමයි කරන්නේ තනියම ඉන්නකොට. ඒක නෝටි වැඩක් වුණාට ඒකෙන් කිසියම් දෙයක් අපිට පෙන්වනවා. ඒ කියන්නේ කුඩා කාලයේ සිටම ඔබ රූපලාවන්‍ය පැත්තට නැඹුරු තත්ත්වයක් පෙන්වලා තියෙනවා. ඔව්, පොඩි කාලේ ඉඳලම ඒ පැත්තට පොඩි ආසාවක් තිබුණා. මොකද අක්කලා හැම ගොඩක් මට වඩා වැඩිමල් නිසා ඒගොල්ලන්ගේ තරුණ කාලේ නිසා ඒගොල්ලෝ ලස්සන වෙන්නේ එක එක දේවල් කරලා මම දැකලා තියෙනවා. ඉතින් මට හිතුණා මම පොඩි නිසා මම බෝනික්කන්ගේ ඒ වගේ දේවල් ඇඳලා එහෙම මම ලස්සනක් දැක්කා. මම හිතන්නේ අද මෙහෙම වෙන්නත් ඒක හිතුවක් වෙන්න ඇති. There's a saying that you need to do something what you love.
දැන් සෑහෙන කෙනෙක් එක එක ජොබ්ස් කරනවා. හැබැයි ජොබ් එක කරනකොට ගොඩක් අය කරන්නේ gedara ewilla complaint කරන එක. මට මහන්සි, මං අද busy, මට එපා වෙලා තියෙන්නේ. හැබැයි අද දවසේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් අපි දැක්ක ඔබ තවත් පුද්ගලෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ වගේම busy routine එක අපි දැක්කා. ඒත් ඒ සෑම වෙලාවකදීම මම ඔබේ මූණින් කිසියම් දෙයක් දැක්කා. ඒ තමයි සිනහව. ඒ වගේම හදවතින්ම සෑම කෙනෙක්ටම ලස්සනට කතා කිරීම. ඒකේ රහස කුමක්ද? මේකයි අපි වැඩක් කරන්නේ ජීවත් වෙන්නනේ අපි කවුරු ජොබ් එකක් කරන එකට. නමුත් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වලදී ජීවත් වෙන්න විතරක් නෙවෙයි. අනිත් අය ජීවත් කරවන්නත් ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවල් වලදී කේන්ති අරගෙන හරි විසි කියලා එපා වෙලා වගේ කියලාන්නත් බෑ. ඉතින් ඒ හින්දා කොච්චර ප්‍රශ්න තිබුණත් hina වෙලා ඒකට මුණ දෙන්න ඕනේ. මම මගේ hinaව මට නැති වුණොත් අනිත් අයටත් ඒ hinaව නැතු යනවා. It's a beautiful saying Chandani. Do what you love, love what you do. එතකොට චාන්දනි කිව්වා වගේ ඔබට කරන දේවල් වලට මහන්සියක් දැනෙන එකක් නැහැ. Stop complaining, start smiling and start working and do what you love. Welcome back. We've been enjoying the conversation because I'm sure there are a lot of things that we can learn from Chandani Bandara. Entrepreneur කෙනෙක් වෙන එක ලේසි නෑ. විවසායකයෙක් කියන්නේ ලේසි පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් තනතුරක් හෝ වැඩක් නෙවෙයි. කාන්තාවක් වීම පමණක්ම ලේසි පහසු දෙයක්ුත් නෙවෙයි. කාන්තාවක් වෙලා, මවක් වෙලා, බිරිඳක් විදියට කොහොමද මේ සෑම දෙයක්ම ලස්සනට බැලන්ස් කරගන්නේ? හැම දෙයක්ම බැලන්ස් කරගන්න නම් බුද්ධියක් තියෙන්න ඕනේ. ඉතින් අපි පොඩ්ඩක් බැලුවොත් ෆැමිලි එක කියන්නේ ගෙදරට ආවට පස්සේ මට ෆැමිලි එක ඉන්නවා. ඔෆිස් එකට ගියාම මගේ ඔෆිස් එක තියෙනවා. ඒ වගේ මේ දෙක එකතු කරගන්නේ නැහැ. ඒව හැම දෙයක්ම අතර වෙන් කරගෙන තමයි හැම දෙයක්ම වෙන්නේ. මගෙන් ෆැමිලි එකට වෙන්න ඕනේ මොනවාද? මගේ ඔෆිස් එකට වෙන්නේ මොනවාද? ඒ වගේම ලීඩර් කෙනෙක් විදිහට මගේ කම්පැනි එකට මොනවාද වෙන්න ඕනේ? ඒ හැම දෙයක්ම මම බැලන්ස් කරගෙන දෙන්නේ මගේ තියෙන ලිමිටඩ් ටයිම් එකත් එක්ක. ඒත් එක්කම මං කැමති කාලය ගැන කතා කරපු හින්දා ආයෙත් කාලය හරහා ගමන් කරන කුඩා කාලයට යන්න. කුඩා කාලයේදී ඔබ මොන වගේ සිහිනයක්ද දැක්කේ? ඔබ උස්මහත් වුණාම, ඔබ වැඩිහිටියෙක් කියන්නේ තරුණ වියට පැමිණුණාම ඔබ මොන වගේ කෙනෙක් වෙන්නද සිහින දැක්කේ? මට එහෙම ලොකු සිහින තිබ්බේ නැහැ. පොඩි කාලේ ඉඳලම දැන් සමහර ඉස්කෝලේ ගියාම අපම ටීචර් කෙනෙක් වෙනවා, ඩොක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා. ඔය පොඩි ළමයි හැමෝම ඔය වගේ කියනවා. ඉතින් මට එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ මොකද්ද වෙන්නේ කියන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම ටීචර් කෙනෙක් කියලා මමත් කියනවා ටීචර් කෙනෙක් කියලා. කවුරු හරි කිව්වොත් ඩොක්ටර් කෙනෙක් කියලා මම ඩොක්ටර් කෙනෙක් වෙනවානේ. එහෙම ඇරෙන්න එහෙම දෙයක් තිබුණේම නැහැ හිතේ. ඔහොම නිකන් මන් දන්නේ නැහැ කොහොම ආවද කියන්න. මට ආසාවක් තිබුණා සයන්ස් කරන්න ඕනේ කියලා. මොකද හේතුව අයියලා කරපු සයන්ස් කරේ ඒගොල්ලනොත්. ඉතින් ඒක හින්දාත් ආසාවක් තිබුණා. අනිත් එක තමයි මගේ තාත්තා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් හින්දා අර ඒවත් එක්ක මට ආසාවක් තිබුණා සයන්ස් කරන්න ඕනේ කියලා. මම ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් කොලෙජ් එකට ගිහින් මාතලේ. ඉතින් අර ඒකත් එක්ක තමයි ආවේ. යැරෙන ලොකු සීන තිබ්බේ නැහැ. මට ආසාවක් තිබුණා හොඳ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න. අම්මා වගේ අම්මගේ දෙට ඔසරි ඇඳලා මාලයක් දාලා කොණ්ඩෙ වැඳලා තමයි උදේ ඉඳලා හැඳ වෙනකම් ඉන්නේ. ඉතින් අපි ආව දකින්නේ ඒ විදිහටමයි. ඉතින් මට ආස හිතුණා අම්මා වගේ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න ඕනේ කියලා. අම්මා වගේ එහෙම ඔසරි ඇඳලා ඉන්න පුළුවන්කමක් උනේ නැහැ. එහෙම උනේ නැහැ. එහෙම උනේ නැහැ. ඒ කියන්නේ දෛවයේ විශ්වාස කරනවාද? මම විශ්වාස කරනවා. ඒක තමයි වෙනස් දෙයක් සිද්ධ වුණේ. දෛවයේ ඔබ රැගෙන ආවේ වෙනත්ම පැත්තකට. අපි ආයේ කුඩා කාලයත් එක්ක සංසන්දනය කරොත් ඒ කාලේ ඔබ අනිවාර්යයෙන්ම ලීඩර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වුණාද? මොකද පොඩි කාලේ ලොකු කාලේ අතර සමහර අයගේ සම්බන්ධකමක් තියෙනවා. මම දැනගන්න කැමතියි ඔබ පොඩි කාලේදී ලීඩර් කෙනෙක් වෙන්න නැත්නම් නායකත්වය, ඒ කියන්නේ පෙන්නුම් කරන්න ආස කරාද නැත්නම් ඔබ හරිම නිශ්ශබ්ද පුද්ගලෙක්ද? මොන වගේ වෙනස්කමක්ද තියෙන්නේ? පොඩි කාලෙත් මම සෙල්ලම් කරනකොට කවදාකවත් මට ලීඩර් කියන්නේ මට එතන ලීඩර්ෂිප් එක හම්බ වුණේ නැත්තම් මම ඒ සෙල්ලමට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම තැනකම මට ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. ඉස්කෝලේ ගියත් ක්ලාස් එකේ මොනිටර් වෙන්න ඕනේ. මොනවා හරි දෙයක් තිබුණොත් එතන මට එතන ලීඩර්ෂිප් එක තිබ්බේ නැත්තම් මම එතනට යන්නේ නැහැ. ඒක පොඩි කාලේ ඉඳලම තිබුණ දෙයක්. ඒ වගේ සමහර තැන්වලට මම සෙල්ලම් කරන්න යන්නෙම නැහැ. ගෙදරට වෙලා තනියම ඉන්නවා. මට ලීඩර්ෂිප් එක නැත්තම් මම හිතන්නේ
දැන් ඉන තත්ත්වයේ පොඩි කාලේ අතර පොඩි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. කියන්නේ පොඩි කාලේ ඉඳන්ම නායකත්වයට කැමැත්තක් දක්වලා තියෙනවා. ඒ වගේම මොනිට කෙනෙක් වෙලා නායකයෙක් විදියට ඔබ උදව් කරලා තියෙනවා සෑහෙන කට්ටියට. There should be, like, for a result to be produced, there should be some hard work behind. Yes. ඔබත් සෑහෙන මහන්සි වෙච්ච, ඒ වගේම සෑහෙන දේවල් ඉගෙනගෙන experience එක ඉදිරියට ආපු පුද්ගලෙක්. අපිට ඔබේ journey එක ගැන විස්තර කරොත්. මම job එකක් කරා. Job එකක් කරා කිමිස් කෙනෙක් විදියට වැඩ කරා. ඊට පස්සේ මැරි කරා. මැරි කරලා තමයි මම beautician කෙනෙක් වුණේ. හැබැයි beautician කෙනෙක් වෙන්න ඉස්සර වෙලා මම O level කරලත් මේ beauty culture ගැන ඉගෙනගෙන තිබුණා. ඒ කියන්නේ O level කරලා A level වලට යනකොට පොඩි කාල සීමාවක් තියෙනවානේ. ඒ කාලේ මම beauty culture ගැන ඉගෙන ගත්තා මගේ ආන්ටි කෙනෙකුගෙන්. ඊට පස්සේ beauty culture වලට ආසාවක් තිබුණේ. ඊට පස්සේ මම ආයිසරයක් ලංකාවේදීත් ඒ වගේම පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තා beauty culture ගැන. නමුත් මම අද වගේ ගොඩක් සැලොන්ස් දාන්න හිතේ තිබුණේ නැහැ. ඊට පස්සේ සැලොන්ස් පටන් ගත්තා. මගේ කිමිස්ට්‍රි නොලෙජ් එකයි මම කලින් කරපු එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ඕන වෙලා තිබුණේ ඔන්ටර්ප්‍රනර් කියන තැනට යන්න. මේ හැම දෙයක්ම එකව කරගන්න ඕනකමක් තිබුණා. ඉතින් අර ඉස්සල් ඇහුවා වගේ දෛවය ගැන මම දෛවය ගැන හොඳට විශ්වාස කරනවා ගොඩක්. ඒ වගේම හොරොස්කෝප් එක ගැන හොඳට විශ්වාස කරනවා. ඒත් එක්ක මට බැල හිතුණා මට යන්න පාරක් තියෙනවා. මට ඕන කරන බඩු ටික ඔක්කොම වටේට තියෙනවා. දැන් මම මෙතෙන්ට යන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට ආවේ. අර කතාවක් තියෙනවානේ. You have different chapters in life. එක chapter එකක් නරකුණා කියලා අනිත් chapter එක නරකම වෙන්න ඕනේ කියලා කතාවක් නැහැ. There is a rainbow after every storm. ඔබේ ජීවිතේ අනිවාර්යයෙන්ම සෑහෙන කම්කටොළු වලට මුහුණ දීලා ඇති. චැලෙන්ජර්ස් වලට මුහුණ දුන්නේ නැහැ කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම බොරුවක්. ලෝක ස්වභාවය ඒකයි. ඔබේ ජීවිතේ මුහුණ දුන්න සෑහෙන චැලෙන්ජස් වලින් එකක් කිව්වොත් හැමදාම චැලෙන්ජස් තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි ඉවසගෙන ඉන්න එක. ඉවසගෙන ඉන්නකොට සමහර දැන් පහුගිය කාලවල වලදී තිබුණා මටම පුදුමයි මම මෙච්චර ඉවසනවාද කියලා. ඒකෙදි තිබුණ එකම දෙයක් තමයි අපි කාට හරි වැඩක් බාර දෙනවනම් එයා ඒ වැඩේ හරියට කරලා නැත්තම් මම එකට දුක් විඳලා වැඩක් නැහැ. මම ඒ ප්‍රෙෂර් එක අරගෙන වැඩක් නැහැ. කරන් තියෙන එකම දේ එයා එතනට ගැලපෙන්නේ නැත්තම් එයා වයින් කරලා ගැලපෙන කෙනෙක් දාලා ගමන යන එක. ඉතින් ඒ විදිහට තමයි ආවේ. ඒ වගේම ඉවසන කියන එක මට ඕන තරම් ඉවසන්න පුළුවන්. ඉතින් ඒ ඉවසන එක තමයි මගේ චැලෙන්ජ් එක. ඉතින් ඒ අද මම මෙහෙම ඉන්නවා නම් ඒ ඉවසලා ඕනම වෙලාවක ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා අර කතාවක් තියනනේ එලි වෙන්න ලඟ වෙනකොට තමයි කලවර වැඩිම. ඒ නිසා මම හිතන දෙයක් තමයි එලි වෙන්න ලඟ නිසා තමයි මට මේ ප්‍රශ්න ඔක්කොම. ඒ හින්දා ඒකට මම කොහොමාරි මුණ දෙනවා. උදේ වෙනකොට සමහරලාට ඒක මග ඇරලා තියෙනවා. ඒ වගේ දැන් අද තිබුණත් ප්‍රශ්නයක් හිට තිබුණත් ප්‍රශ්නයක් ඒකට මුණ දෙන්න ඕනේ. ඒක අපි ප්‍රශ්නයක් විදිහට දකින්න නැතුව නෑ මම මේක විඳවන්න ඕනේ කියලා ඒ දෙය කරගෙන යනවා නම් මම හිතන්නේ ඒකට හොඳ කියන්නේ අපි ඒකට හොඳට මුණ දීලා කියලා. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියන කතාව අපි හැමෝම දන්නවා. වැදගත්ම කරුණක් තමයි ඔබ අද අපිට මතක් කරලා දුන්නේ. මොකද සෑම කෙනෙක්ටම අමතක වෙන කරුණක් තමයි ඉවසීම කියන එක. ඕනම දෙයක් ජයග්‍රහණය කරන්නත් ඉවසීම තියෙන්න ඕනේ. කම්කටොළුවට මුහුණ දෙනකොටත් ඉවසීම තියෙන්න ඕනේ. Thank you very much for reminding us that valuable thought. ඒත් එක්ක මම කියන්න කැමති නුග ගහ හරිම ලස්සන විශාල ගහක්. නුග ගහ ශක්තිමත් ගහක්. නුග ගහ වටන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ නුග ගහ පටන් ගන්නේ එක පාට ලස්සන ලොකු ගහක් වෙලා නෙවෙයි. චූටි නුග ඇටයකින් තමයි ඒ ගහ පැලවෙලා පොඩ්ඩ වර්ධනය වෙලා ශක්තිමත් ලස්සන ඕනම කෙනෙක් ආදරය කරන නුග ගහක් බවට පත් වෙනවා. ඒ වගේම නුග ගහ නිකම්ම ගහක් නෙවෙයි. සෑහෙන පිරිසකට අපි සෙවණක් වෙනවා. ඒ වගේම අපේ එන්වයරන්මන්ට් එකට ශක්තියක් වෙනවා. ඒ වගේම සෑහෙන කෙනෙක්ගේ හදවතට සිසිල ගෙනල්ල දෙනවා. ඔබත් නුග ගහක් වැනි. අපි ගත්තොත් පුංචි ඇටයකින් පටන් ගන්න නුග ගහ ලොකු ගහක් වෙන තැන අපි දැන් දැකලා තියෙනවා ඔබේ කම්පනීස් දිහා.
ඔබේ අපි දැන් පුංචි පැලේ ඒ වගේම පුංචි ඇටේ පැලවෙන තැනට අපි ගිහින කතා කරොත් කොයි කාලේ වගේද ඔබ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙන්න අඩිය තියන්නේ 1997 වල තමයි මම ජොබ් එකෙන් අයින් වෙලා ඇවිල්ලා බියුටිෂන් කෙනෙක් විදියට ආවේ ඊට පස්සේ 2004 වල තමයි මම මගේ කියලා ස්කින් කෙයා කම්පැනි එක ස්ටාර්ට් කරේ ඒත් විදියට තමයි පටන්ගෙන ආවේ හැබැයි මම කවදාකවත් හිතුවේ නෑ මට මෙච්චර ගොඩාක් ලොකු සේවක පිරිසක් ඉන්න ඒ වගේම ඉන්ටර්නැෂනලි මගේ බ්‍රාන්චස් තියෙන ඒ වගේ දේවල් පටන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ එහෙම හිතන්නේ නැතුව තමයි පටන් ගත්තේ නමුත් ඒ වෙනකොට ඇවිල්ලා තියෙනවා ඒ තරම් දුරට ඇවිත් තියෙනවා නුගේ ඇටෙන් පටන් ගත්තු පැලේ දැන් ටික ටික ලස්සනට වර්ධනය වෙලා තියෙනවා. ඒ නුග පැලේට අපි වතුර දාලා ආදරෙන් බලා ගන්න පුද්ගලයෝ කවුද? ඔව් ගොඩක් අය ඉන්නවා. ගොඩක් අලුතෙන් කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා. ඔය අපි හිතමු ගහක් හැදෙන්න පොහොර දාන කට්ටිය. සමහරු ඉන්නවා ඒ ගහ හැදෙලා හැනකොට ඒක වැටෙනවා නම් කැමති කට්ටියක් ඉන්නවා. ඒ වගේ අය නෙවෙයි දැන් ඇවිල්ලා ඉන්න ගහ හැදෙන්න ඕන. ගහට පොහොර දාලා ගහ හැදෙනවා බලන්න කට්ටියක් ඉන්නවා. ඉතින් දැන් ඉන්නේ ඒ වගේ අයත් එක්ක ස්පෙෂලි මගේ හස්බන්ඩ් මගෙත් එක්ක ඉන්නවා. එයා තමයි කම්පැනි එකේ CEO විදිහට ඉන්නේ. ඉතින් හුඟක් දිනක් අහන දෙයක් තමයි කම්පැනි එකේ දැන් ෆැමිලි එකේ හස්බන්ඩ් ඇන් වයිෆ් කම්පැනි එකේ CEO හස්බන්ඩ් චයර්පර්සන් ඔයා මොකද්ද මේ වෙනස කියලා මම කව ගෙදරදී හස්බන්ඩ් ඇන් වයිෆ් නමුත් ඔෆිස් එකේදී CEO and CP ඉතින් ඒක වෙනසක් නැතුව අපි දෙන්න කරගෙන යන්න පුළුවන් ඒ වගේම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා ඒ හින්දා ඒ නුග ගහ ලස්සනට හැදීගෙන යන නුග ගහට හුඟක් හොඳ හේවණක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා ඔබේ ඇස් බ්ලර් වුණාම ඔබ මොකද කරන්නේ ඇස් එක ගලවලා විසි කරනවද නැත්නම් ඒ වෙනුවට ඔබ ගිහිල්ලා ස්පෙක්ටකල්ස් දෙකක් අරගෙන දා ගන්නවද නැත්නම් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් හම්බෙලා මම මොකද්ද මේ ප්‍රශ්නෙට කරන්න ඕනේ කියලා ඒකට විසඳුමක් හොයා ගන්නවද අපි මොකද කරන්නේ අපි අනිවාර්යයෙන්ම මේ බ්ලර් එක නැති කරගන්න නැත්නම් අපිට පේන්නේ නැති භාවය නැති කරගන්න අපි වෛද්‍යවරයෙක් නැතිනම් කාගෙන් ආරි උදව්වක් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ තමයි ජීවිතේ sometimes we feel really helpless sometimes we don't know what to do in our lives at that time make sure that you go to someone get some proper consultancy get them to advise you on the right thing and find the solutions rather than destroying your life chandani bandara gave a lot of advices to our youth our ladies out there our female entrepreneurs and all the dreamers out there so start believing in yourself start flying and start implementing because as chandani said daivyat vishwas karanna habai mataka thiyaganna obata obiye daivye aniwaryenma diyanna puluwan thank you very much for all the amazing advices that you shared with our beautiful viewers and I'm sure that you're a person who do certain things from your heart so keep smiling always and always keep saying that you're busy with a big smile because busy means that you're successful and keep doing good to the whole nation and the world. Thank you so much for being with us.